අදමං ගෙනාවු ජෙම් ස්ටෝන් එක තමයි අයෝලයිට් කියලා කියන්නේ. අයෝලයිට් කියන එක ඉන්ටර්නැෂනල් මාකට් එකේ වෝටර් සෆයර්. එහෙම නැත්නම් කෝඩියරයිට්. එහෙම නැත්නම් ඩයික්‍රොයිට් කියලා හඳුන්වනවා. මේ කෝඩියරයිට් කියලා ගොඩක් වෙලාවට හඳුනන්නේ ජියොලොජිස්ලා. ජියොලොජිස්ලා තමයි මේ කෝඩියරයිට් කියන එක පාවිච්චි කරන්නේ. ඇත්තටම කිව්වොත් මේ කෝඩියරයිට් කියන්නේ මිනරල් එකක්. ඒ කෝඩියරයිට් කියන මිනරල් එකේ ජෙම් ක්වොලිටි එකක් තියෙන. ක්ලැරිටි එකයි කලර් එකයි හොඳ නම් ඒකට අපි කියනවා අයෝලයිට් කියලා. මම කිව්ව අනිත් නම ඩයික්‍රොයිට්. ඩයික්‍රොයිට් කියලා කියන්නේ සාමාන්‍යයෙන් කලර්ස් දෙකක් තියෙනවා කියන තේරුමක් තියෙන්නේ. මේ නම දාන්න හේතුවත් මේකේ තියෙන මේ පිලෝක්‍රොයිසම් ප්‍රොපර්ටි එක වෙන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් මේ අයෝලයිට් වලට ඩයික්‍රොයිට් කිව්වට මේකේ කලර්ස් තුනක් පෙන්නවා. කලර්ස් දෙකක් නෙමෙයි කලර්ස් තුනක් තියෙනවා. එතකොට ඩයික්‍රොයිට් නෙමෙයි ටයික්‍රොයිට් කියලා තමයි කියන්න වෙන්නේ. හැබැයි කාලයක් තිස්සේ ජෙම්ස්ටෝන් මාකට් එකේ අයෝලයිට් වලට කියන්නේ ඩයික්‍රොයිට් කියලා. ජෙම්ස්ටෝන් එක 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 දිශාවන්ට හරවල බලද්දී ඒකේ ප්‍රධාන පාටට අමතරව වෙනත් පාටවල් පේන්න පුළුවන්. අන්න ඒකට තමයි සරලවම පිලෝක්‍රොයිසම් කියලා කියන්නේ. අයෝලයිට් කියන්නේ ගොඩක්ම පිලෝක්‍රොයික් ජෙම් එකක්. ලෝකේ තියෙන ජෙම්ස් ගත්තොත් බොහොම සුළු ප්‍රමාණයක් විතරයි ගොඩාක්ම ස්ට්‍රොංලි පිලෝක්‍රොයික් ජෙම්ස් තියෙන්නේ. අයෝලයිට් කියන්නේ මේන් එකක්. මේකේ සාමාන්‍යයෙන් බ්ලූ ටු වයලට් කලර් එක වෙනස් වෙන්න පුළුවන්. ජෙම් ස්ටෝන් එක හරවද්දී කලර්ලස් වෙන්න පුළුවන්, අළු පාටක් වෙන්න පුළුවන්, කහ පාටට හුරු තැඹිලි පාටක් වගේ පාටක් වෙන්නත් පුළුවන්. මේකේ නම ඇවිල්ලා තියෙන්නේ ග්‍රීක වචනකින් අයෝස් කියලා. ඒ අයෝස් කියන එකේ සිංහල තේරුම තමයි වයලට් කලර් කියන එක. ග්‍රීසිය විතරක් නෙමෙයි ගොඩාක්ම ඉස්සර වයිකින්ග්ස්ලත් මේ අයෝලයිට් කියන ජෙම් ස්ටෝන් එක පාවිච්චි කරලා තියෙනවා. ඒගොල්ලෝ විශ්වාස කරලා තියෙනවා මේ අයෝලයිට් ජෙම්ස් පැලඳුවට පස්සේ එයාලට හොඳට යාත්‍රා කරන්න පුළුවන් කියලා. එයාලගේ නැව් වලින් කිසිම කරදරයකින් තොරව දිශාව හොයාගන්න පුළුවන් කියලා අර ගොඩක්ම බලාකුළු සහිත දවස්වල වුණා. මේ අයෝලයිට් කියන ජෙම් එකේ තියෙන පාට සහ මේක තියෙන ඩියුරබිලිටි එක හින්දා, කල් පැවැත්ම වැඩි හින්දා මේ ජෙම් ස්ටෝන් එක ගොඩක් වෙලාවට බ්ලූ සෆයර් වලට ආදේශකයක් විදිහට පාවිච්චි කරනවා. මේකේ ප්‍රොපර්ටිස් ගැන කතා කරොත් මේක අයිති වෙන්නේ සිලිකේට් ගෲප් එකට. මේකේ කිමිකල් කොම්පොෂන් එක මම මේ දක්වලා තියෙන විදිහට ඒක අඩංගු වෙන මැග්නීසියම් අයන්ස් ඇලුමිනියම් විත් සිලිකේට්. මේකේ කලර් එක බ්ලූ ටු වයලට්, නිල් පාට හෝ වයලට් කලර් එක දම් පාටක් වෙන්න පුළුවන්. ලයිට් කලර්ස්, මේකේ ලයිට් කලර්ස් වගේ තියෙනවා නම් සාමාන්‍යයෙන් වටිනාකම අඩුයි. මේකේ ගොඩක් තද පාටකින් කලර්ස් තියෙනවා නම් මේකේ වටිනාකම වැඩි. මේකේ ලස්සන එක, එහෙම නැත්නම් කට්ටෙන් පොලිෂ් කරපු ජෙම් එකක තියෙන දීප්තිය විට්‍රියස් ටු ග්‍රීසි කියලා කියනවා. මේකේ ට්‍රාන්ස්පරන්සි එක, එහෙම නැත්නම් පාරදෘශ්‍යතාවය, පාරදෘශ්‍ය හෝ තරම පාරදෘශ්‍ය ගතියක් තියෙන පුළුවන්. මේකේ ක්ලිවේජ් ප්ලේන්ස්, එහෙම නැත්නම් පතුරු ගැලවීමට තියෙන සම්භාවිතාව තරමක් අඩුයි. නමුත් ඔයාලට මේකේ ක්‍රිස්ටල් එකක් හෝ රෆ් ජෙම් ස්ටෝන් එකක් ගත්තොත් පතුරු ගැලවීමේ ප්ලේන්ස්, එහෙම නැත්නම් පතුරු ගැලවෙන තල වගේව සාමාන්‍යයෙන් දකින්න පුළුවන්. හැබැයි ගොඩක්ම නෙමෙයි. මේකේ හාඩ්නස් 7 ඉඳන් 7.5 වෙනවා. මේකේ ඝනත්වය 2.5 ඉඳන් 2.8 වෙනවා. මේක අයිති වෙන්නේ ඕතොරොම්බික් ක්‍රිස්ටල් සිස්ටම් එකට. ඇත්තටම කිව්වොත් අයෝලයිට් කියන එක සාමාන්‍යයෙන් ජෙම් කටර්ස්ලට ටිකක් චැලෙන්ජින් මැටීරියල් එකක්. මොකද ඒකේ අර එක්ස්ට්‍රීම් පිලෝක්‍රොයිසම් එකක් තියෙනවා. ගොඩක් ලොකු පිලෝක්‍රොයිසම් එකක්. ඒ කියන්නේ පාට දිශාවත් එක්ක ගොඩක් පාට වෙනස් වෙනවා. ඒක හින්දා ජෙම් කටර් කෙනෙක් ඉස්සෙල්ලම මේකේ සී ඇක්සිස් එක හඳුර ගන්න ඕන. ඒ සී ඇක්සිස් එක උඩට එන විදියට, ටේබල් ෆැසට් එකට එන විදියට තමයි මේ ජෙම් ස්ටෝන් එක කට් කරන්න ඕන. මේකේ අනිත් වැදගත්ම දේ තමයි මේ ජෙම් ස්ටෝන් එක නැචරල්. මේක කිසිම ට්‍රීට්මන්ට් එකකින් මේකේ කලර් එක එන්හැන්ස් කරලා නැහැ. කරලා
උත්සාහ කරලා තියෙනවා ඒ වුණාට සාර්ථක වෙලා නැහැ ඒක හින්දා ලෝකේ ඔයාලා කොයි හරි තැනක හයිලයිට් එකක් දැක්කොත් ඒක නැචරල් කලර් එක එන්හැන්ස් කරලා නැහැ කිසිම හේතුවක් නිසා හයිලයිට් ජෙම් ඩිපොසිට්ස් තියෙන ප්‍රධාන රටවල් විදියට මැඩගස්කරය මියන්මාරය ශ්‍රී ලංකාව ඉන්දියාව සහ බ්‍රසීලිය සලකනවා මෙන්න මේ දේවල් තමයි මට මේ පළවෙනි වීඩියෝ ක්ලිප් එකෙන් අයලයිට් ගැන කතා කරන්න උවමනා තිබුණේ මම ඊළඟ වීඩියෝ ක්ලිප් එකෙන් මේ අයලයිට් ජෙම් ස්ටෝන් එකේ පිලෝ ක්‍රයිසම් එක වෙනස් වෙන්නේ කොහොමද ඒ කියන්නේ මේක හරවනකොට මේකේ කලර් එක වෙනස් වෙන විදිය පෙන්නලා මේකේ ඔප්ටිකල් ප්‍රොපර්ටිස් වලින් අයලයිට් ජෙම් ස්ටෝන් එක අඳුරගන්නේ කොහොමද කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා